සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක් ෂෝ එකත් එක්ක ඉඳලා ඉන්නවාල හැමෝම. ඉතින් අද අපේ වීඩියෝ එකේ මාතෘකාව වෙන්නේ කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් නියමද ඉංග්‍රීසි වචනයක් ඉංග්‍රීසි රචනාවක් ඉංග්‍රීසි ෆෝම් එකක් ඉංග්‍රීසි ප්‍රසන්ටේෂන් එකක් ඉංග්‍රීසි කොටිම ගිනනා ඕනිම ඉංග්‍රීසි වචනයක් තියෙන ඕනිම දෙයක් අපි ඉදමු. අපේ ලැප් එකේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා, අපේ ටීවී එකේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා, ටීවී එකේ ඉංග්‍රීසි මොනවා හරි යනවා. මේ වගේ ඕනිම ලිඛිත දෙයක් අපිට තප්පර දෙකක් හෝ තප්පරයක් වගේ වෙනි කාලයකදී ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් සිංහලට පරිවර්තනය කරගන්න, ටැමිල් එකක් සිංහලට පරිවර්තනය කරගන්න, එහෙම නැත්නම් සිංහල දෙයක් අපිට ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න, සිංහල දෙයක් අපිට ටැමිල් වලට පරිවර්තනය කරගන්න. මේ වගේ මට ඔයාලට කියන්න බැරි නම් ලෝකේ තියෙන හැම භාෂාවකටම ඔයාගේ ලැංග්වේජ් එකත් ඒ භාෂාවල තියෙන තේරුම ඔයාගේ ලැංග්වේජ් එකට ගන්න පුළුවන් පහසුම පහසු තප්පර දෙක ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මම පෙන්නනම් ඉස්සෙල්ලාම මුලින්ම ඔයාලට අපේ සිංහලෙන් ටයිප් කරන දෙයක් අපි කොහොමද ඉංග්‍රීසි වලට ගන්න කියලා. මෙන්න මේ විදිහට මම මෙතන ටයිප් කරනවා මට බඩගිනි කියලා. උදාහරණයක් විදිහට මම ඔයාලට මේක පෙන්නන්නම්. මට බඩගිනි කියලා මම මේක ටයිප් කරනවා සිංහලෙන්. එතකොට ඔයාලට පේනවා මේ විදිහට ඔයා කැමති තරම් ඕනම වචන ප්‍රමාණයක් මේක ටයිප් කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මම මේ වචන දෙක විතරක් ටයිප් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඒකේ අදහස I am hungry කියලා ඉංග්‍රීසි වලින් එනවා. එතකොට ඔයාලට මෙන්න මෙතන පොඩි දෙකක් වගේ එකක් තියෙනවා. මේක කොපි කරගත්තට පස්සේ මේ I am hungry කියන වාක්‍ය වචනයම එහෙම නැත්නම් වාක්‍යෙම ඔයාගේ රචනාවක් තියෙනවා නම් රචනාවම කොපි වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක WhatsApp හෝ ඔයාගේ social media එහෙම නැත්නම් ඔයාගේ documents වල ඕනම තැනක ඔයාලට මේක ගිහින් paste කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ටයිප් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට සිංහලෙන් ටයිප් කරපු එක ඉංග්‍රීසි වලට ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍යයි නම් ලෝකේ තියෙන ඕනම භාෂාවකට මේ සිංහලෙන් මට බඩගිනි කියලා ටයිප් කරපු එක ගන්න පුළුවන්. මෙන්න මේක ටැමිල් වලින් ගත්තාම ඔයාට පල්ලෙහාන් එනවා. මෙන්න මේ විදිහට ඒක ටැමිල් වලින් කොහොමද අපි මට බඩගිනි කියලා කියන්නේ කියලා ඒ අකුරු වලින් ඒ ස්පෙලින්ග්ස් වලින් කිසිම වැරද්දක් නැතුව මෙන්න මේ විදිහට ඔයාට මේක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඒකත් ඔයාලට මෙන්න මෙතනින් කොපි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇප් එක තියෙනවා නම් ඔයාලට ඕනිම රටක ඕනිම තැනක ඕනිම තැනක ඉන්න ඔයාලට ඕනිම විදිහේ බය වෙන්න දෙයක් නැහැ. කෙනෙක් කතා කරනවා නම් ඔයාලට ඒක මොකක්ද කියලා හඳුනගන්න පුළුවන්. ඉතින් ඔයාලට කෙනෙක් කතා කරනවා නම් ඒකෙනත් එක්ක ඔයාලට මොකක් හරි දෙයක් කතා කරන්න අවශ්‍ය නම් එයාට ඒකෙනා කියන්නේ මොකක්ද කියලා ඔයාලට මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලට ටැමිල් එකෙන් කතා කරන්න කියලා ගන්න. ඔයාලා මෙතන ටැමිල් එක දාගන්න. ඊට පස්සේ ඔයාට ඒක අවශ්‍ය සිංහල. ඉතින් ඔයා මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඒක ටැමිල් වලින් කතා කරාම මේ පැත්තෙන් ඔයාට ඒක සිංහල අදහස වැටෙනවා. ඉතින් ඔයා මෙන්න මේක ඔයාට අවශ්‍ය වෙන්නේ ටැමිල් වලින් කතා කරන කෙනෙක්ගේ ඉංග්‍රීසි තේරුම නම් ඔයාට මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලට මේක පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔප්ෂන් ටික මම ඔයාලටද කියලා දුන්නේ මම හිතනවා ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඊට පස්සේ අපි කතා කරමු මේ කැමරා ඔප්ෂන් එක ගැන. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මේක මෙන්න මේ ඉතාලියේ වාට ඉංග්‍රීසි වලට තෝරලා ඔයාට ඒකේ අවශ්‍ය භාෂාව තුළ ඔයාට මේකේ භාෂා සෑහෙන ගොඩක් තියෙනවා. ඔයාට අවශ්‍ය විදිහට මේ හින්දි නම් හින්දි ඒ වගේ ඔයාට අවශ්‍ය ඕනි තරම් භාෂා තියෙනවා මේක ඔයාට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඉතින් මම පෙන්නනවා ඔයාට ඉංග්‍රීසියෙන් තියෙන කොහේ හරි පුවරුවක හෝ ෆොටෝ එකක හෝ අපි කොහොමද ඒක ට්‍රාන්ස්ලේට් කරගන්නේ සිංහල කියලා. මේ පැත්තේ ඉතලින් වදා ගන්න මේක සිංහල විදිහට. ඊට පස්සේ මම සිංහල දාලා ගන්නවා මේ විදිහට තෝරගෙන. ඊට පස්සේ මෙන්න මේකේ කැමරා කියන මෙන්න මේ ඔප්ෂන් එකට යනවා. ඊට පස්සේ ඔයාලා පේනවා මේක තියෙන්නේ ඉංග්‍රීසි විදිහට තිබ්බ එක. දැන් කෙලින්ම මෙහෙම කැමරාව අල්ලනවත් එක්කම ඔයාට මේක මේකේ සිංහල තේරුම ගන්න පුළුවන්. දැන් මම පෙන්නනවා මෙන්න මේ ආකාරයට තමයි මෙන්න මේ ආකාරයට මෙන්න මේ බොන්ඩ්ස් විදිහට මේක අල්ලපු ගමන් මේක සිංහලයට පරිවර්තනය වෙනවා. මේක ස්ටේබිලිටි තියාගෙන ඉන්නකොට ඔයාට ආයේ මේකේ කෙලින්ම මේක සිංහලෙම කියව ගන්න පුළුවන්. ඔයාලට පේන වැඩි මම දැන් මේ පාට් කරලා ඉන්න මේක ඔන් කරන්න මේක කරේතර කෙලින්ම දෙන්නේ ඉංග්‍රීසි වලින් මේක එක පාටම සිංහලයට පරිවර්තනය වෙනවා. ඉතින් මේ ඔප්ෂන් එකෙන් ඔයාලට මේක ස්කෑන් කරලා ගන්නත් පුළුවන් මේ විදිහට. නැත්නම් මේ විදිහට බලාගෙන ඔයාලට මේක තේරුම හොයා ගන්නත් පුළුවන්.
නැත්නම් ඔයාලට මේ මේ ඉම්පෝට් කියලා එකක් තියෙනවා මේ දකුණු පැත්තේ ආයේ මේකෙන් ඔයාගේ හිතන්න කවුරු හරි වාඩි වෙනවා ඉංග්‍රීසි වදනක් තියෙන ෆොටෝ එකක්. මේකේ තේරුම ඔයා දන්නේ නැහැ. එතකොට මේ ෆොටෝ එක ඔයාගේ ගැලරි එකේ තියෙනවා. එතකොට මේ ගැලරි එකකින් ඔයාලට මේ ඉම්පෝට් කියන එකේ තෝරලා ගැලරි එකකින් එන ෆොටෝ එකේ සිංහල තේරුම හෝ ඒකේ සමහරක් විතර සිංහලෙන් එවපෙකට ඉංග්‍රීසි තේරුම පවා ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේකේ භාෂාව ඔයාට ඕනි තරම් තියෙනවා. මෙතන උඩ තියෙනවා ඔයාලට මේකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරගන්න පුළුවන්. මොකක් හරි ડોකියුමන්ට් එකක කියන ඔයාලට පුළුවන් මේකේදී ලැප්ටොප් එකක TV එකක FB එකේ ස්ක්‍රීන්ෂොට් එකක් FB එකකින් ආපු ෆොටෝ එකක් ඉමු ෆොටෝ මොකක් හරි ඉංග්‍රීසි වචන තියෙන ෆොටෝ එකක් මොකක් හරි ලැන්ග්වේජ් එකක් මොන හෝ ලැන්ග්වේජ් එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඇප් එකේ මොකට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහසුවෙන්. එතකොට මේකේ තියෙනවා භාෂා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන්නේ භාෂා මේ ඕනම භාෂාවකට ඔයාගේ සිංහල තේරුම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සිංහලෙන් ටයිප් කරලා ඒකේ ඕනම භාෂාවක අදහස ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඔයාලට ඒ කියලා දුන්නේ කැමරා ඔප්ෂන් එකකින් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මම ඔයාලට කියනවා මෙන්න මේ විදිහට කන්වර්සේෂන් කියලා එකක් තියෙනවා මේකෙදී. ඔයාට පුළුවන් මේක ඔයා දෙන්නෙක් විදිහට ඔයා ඉංග්‍රීසි වලින් මෙන්න මේ විදිහට මේකේ අයිකන් එක ක්ලික් කරලා ඔයාට කියලා ඒකේ තේරුම ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. නැත්නම් මේ විදිහට ඒකේ සිංහල තේරුම ඉංග්‍රීසි සිංහල විදිහට එන විදිහට මේ පැත්තෙන් වැඩෙනවා. ඉතින් ඒකෙන් තමයි කන්වර්සේෂන් එකකින් ඒක කරන්නේ. ඉතින් රැඳලා ඉන්න හැමදාම අපිත් එක්ක මේ වගේ තවත් අලුත් වීඩියෝ දරමන්න. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පාන තියෙන රත් පාට subscribe button එක click කරලා අපිව subscribe කරලා තියාගන්න තවත් මේ වගේ ඉස්සරහට වටින අලුත් වීඩියෝ දරමන්න. ඉතින් සුබ දවසක් අදට අපි ගිහිල්ලා ඉන්නම්. Thank you.